ගරු කතානායකතුමනි අපි නෙවෙයි එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව 2003 වසරේදී තෙල් ටැංකි සියල්ලම ඉන්දියාවට 75%ක් තියෙන ලංකාවට 25%ක් අයිතියේ තියෙන ලංකා ඉන්දියානු තෙල් සමාගම කියන සමාගමට අවුරුදු 35%කට බදු දීලා තියෙනවා මේ වෙන විට අපි මේ සමාගම සමගත් ඉන්දියානු ආණ්ඩුව සමගත් ඒ තෙල් ටැංකි වලින් දැන් මීට අවුරුදු 18කට පෙර ලබා ගත්තත් තවමත් උන් පාවිච්චි කරලා තියෙන්නේ තෙල් ටැංකි 15යි ඒ නිසා ඉතුරු තෙල් ටැංකි ටික අපිට ලබා ගැනීමට සාකච්ඡා ආරම්භ කරලා තියෙනවා මම මේක මගේ පිළිතුරේ සඳහන් කරා ඒ තෙල් ටැංකි මේ අවස්ථාවේ ඒ සියලු තොරතුරු හිලිගිරි මන්ත්‍රීතුමා සාකච්ඡා වලට බාධාක් වෙන්න පුළුවන් අපි ඔබතුමාටත් ඕනේ මේ ටැංකි ටික ගන්න මටත් ඕනේ ටැංකි ටික ගන්න ඒ නිසා මම විශ්වාස කරනවා මේ සාකච්ඡා සාර්ථක වෙලා අපිට ටැංකි ටික ආපහු ගන්න පුළුවන් වෙයි ඔබතුමාලා දුන්න එක අපි ආපහු ගන්න පුළුවන් වෙයි ඒ වුණාට පස්සේ අදාළ සියලුම ලේකන සභාගත ගන්න බලාපොරොත්තු වෙනවා මගේ දෙවෙනි අතුරු ප්‍රශ්නයත් ඒ අදාළවම අහන්නේ මේ ගරු කතානායකතුමනි ඔබතුමා මේ ටැංකි ටික ආපසු ලබා ගැනීමේ අරමුණින් තමයි කතා කරන්නේ මම ඔබතුමාගෙන් ගරු අමාත්‍යවරයා විදිහට සහතිකයක් ගන්න කැමතිමි උත්තරීතර සභාව තුළ මොනම හේතුවකටවත් දැන් එක්සත් ජාතිපක්ෂ ආණ්ඩුවෙන් කරා නම් ඒක ඒතිවිච්ච සන්දර්භය තුළ උනේ අය කියන කාරණාව ගැන මට අවබෝධයක් නැහැ මම පෞද්ගලිකව විතරෝ ඒක නොවිය යුතු දෙයක් එහෙමනම් ඔබතුමා අමාත්‍යවරයා විදියට යම් බලපෑමක් ආව හෝ නැත්නම් පස්සේ වෙන යටින් කෑලි නොදා මොනම හේතුවකටවත් මේක නැවත ආපහු නෙගෝෂියේට් කළියුලා මේ ඉන්දියාවට හෝ වෙනත් රාජ්‍යයකට ලබා දීමට කටයුතු කරන්න ඉඩ දෙන්නේ නැහැ කියන විශ්වාසය මේ උත්තරීතර සභාවට ලබා දෙන්න පුළුවන්. මම හිතන්නේ ඒක ප්‍රමාණවත්. ගරු කතානායකතුමනි මම මේ වෙනුවෙන් සම්පූර්ණයෙන් කැප වී සිටිනවා. නමුත් දිවිපාර්ශික ගිවිසුමක් ඒක පාර්ශික වෙනස් කරන්න බෑ. ඒ නිසා තමයි සාකච්ඡා කරන්නේ. ඒ තෙල් ටැංකි ටික ලබා ඇත්තෙම ඔබතුමාගේ ප්‍රශ්නේදී සියල්ලයි ලබා දුන්නේ. මුලින්ම තෙල් ටැංකි 104ක් තිබුණා. පසුවෙනකොට ඒ 99 දක්වා අඩු වුණා. ඒ 99ම තමයි 2003 දී ලබා දුන්නේ. ඒතර 99 න් දැන් පාවිච්චි නොකරන කොටස ලබා ගැනීම ගැන තමයි අපි සාකච්ඡා කරන්නේ. වෙනත් රටකට ලබා දෙන්න ගන්නේ අපේ පාවිච්චිය සඳහා තමයි මේ තෙල් ටැංකි පාවිච්චි කරන බලාපොරොත්තු වෙන්නේ.